රට හදන මාලිමාවේ අපි එකට ජනරලි මාලාවේ තවත් ජනරලියක් හලාවත දීපෙවතුනා ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම රැලිය පැවැතුණේ මහමැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කෙන් තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායමතුළු පිරිසක් රැලියට එක්ව සිටියා මේ හැමදෙනාම මහජනගේ මුදල් සතයක් නාස්ති නොකරන අය මේ හැමදෙනාම මේ විෂයම් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සහ අත්දැකීම් තියන අය අන්න එයාගේ පාර්ලිමේන්තු පුරවන්න එතකොට කට්ටිය කියනවා මූණු දන්නේ නම් දන්නේ හරි පුත්තලම අර මන්ත්‍රීවරයා මූණක් දන්නව නමක් දන්නව පුත්තලම විතරක් නෙවෙයි රටම ඇයි පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය රත්තරන් ගෙනල්ලා අහුවේ ඉතින් රටම දන්නවනේ නේද ඖෂධ මංකොල්ල යෙදෙන කෙනා රටම දන්නවනේ ඡායා රූපයක් දන්නව නමක් දන්නව එහෙම නෙවෙයිද එනිසා ඒගොල්ලෝ දැනගන්නේ කොහොමද අපරාධවලින් සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඊටමත් වැරදි සංස්කෘතියක තිබුණේ අපි හැම වෙලාවම පොර බැදුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා සමහර අය විශාල සමාජයේ බියක් හැදුවා ජනාධිපති වරණයෙන් පස්සේ මේ රට ලේ විලප් බවට පත් වෙනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා අනික අයට හිංසාවන් සිදු වෙයි කියලා විශාල බියක් හැදුවා හැබැයි ලංකාවේ පළමු වතාවට ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කරා රතිඤ්ඤක්වත් පත් වෙන්නේ නැති තැනට සාමකාමීත්ව ආරක්ෂා කරා වෙන කෙනෙක් දිනුවා නම් තාම රතිඤ්ඤ පත්තු කරනවා මතකද නේද දවස් 20කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා පාර්ලිමේන්තු විසුවේ අර ඡන්දය තියෙන වගක්වත් පේනවා විනද කොහොමද වාහන වේගේ යනවා බයිසිකල් වේගේ නියනවා ගම්වලට පනිනවා තිබුණ නැද්ද දන්ද කාලේ ලංකාවේ සාමකාමීම කාලයක් අද අපි නිර්මාණය කරලා තිබෙනවා ඒ දියුණු දේශපාලන සංස්කෘතිය ජාතික ජනබල වේගේ ආණ්ඩුව ස්ථාපිත කරලා තියෙන මේ රටේ සාමකාමී ඡන්දය කිසියෙකුට කරදරයක් වෙන්නේ නැති කිසියෙකුට හිංසාවක් වෙන්නේ නැති කලබලයක් නැති භීතියක් නැති ගිනි තබා ගන්න නැති පහර දෙන්නේ නැති ගැටුම් නැති ඡන්ද ව්‍යාපාරයක් හදලා තියෙනවා. ඒවා කොච්චර උසස් දේවල්ද? නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ ජාතික ජනබල වේගය ලබා ගන්නා විශිෂ්ට ජයග්‍රහණය හමුවේ රතිඤ්ඤක්වත්පත් වෙන්නේ තත්වයක් අපි මේ රටේ නිර්මාණය කරනවා. මේ රටේ තරුණ પરම්පරාව අනාගතේ බාර ගන්නන પરම්පරාව මේ දේශපාලන පිළිබඳ කලකිරලා තිබුණේ. මේ දේශපාලන එපා වෙලා තිබුණේ. ගැටුම්කාරී දේශපාලන බවට පත් වෙලා තිබුණා. මම හිතනවා ලංකාවේ තරුණ પરම්පරාව අනාගතේ බාර ගන්නන પરම්පරාව අද දේශපාලනට යලි උනන්දුවක් ඇවිල්ලා තිබෙනවා හොඳයි. ඒවා තමයි රටක වෙනස් වීමේ සාධක. රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා. අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ යුද ගැටුමේ සුළඟ ලෝකේ පුරා පැතරවීමින් තිබෙනවා. ඒ යම් යම් අවදානම්කාරී තත්ත්වයන් ලංකාවටත් ඇවිල්ලා තිබුණා. සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා එවැනි ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුමේ යම් දෙයක් ලංකාවේ සිදුවේ හැකි කියන වාර්තා වේගෙන් අපි ආරක්ෂාව තහවුරු කරා අපි බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නේ බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරු වලට අනුරූප වන පරිදි කටයුතු කිරීම අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඒ බුද්ධ්‍යාංශ තොරතුරු මත වේගෙන් පරීක්ෂණ දියත් කරා ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දිනක් අපි අත්අඩංගුවට ගන්න සමත් වුණා හැබැයි ප්‍රවෘත්ති පළ වුණේ නේ මාධ්‍ය සාකච්ඡා පළ වුණේ නේ අපේ වගකීම මොකක්ද මොකක්කාර සිදුවීමක් සිද්ධ වෙන්න යනවනම් ඒ සිදුවීම වැළක්වීම තමයි ආණ්ඩුවකට අපේ වගකීම. අපි කලබලුනේ නැහැ. අපි ක්‍රමවත්ව අපිට අද කියන්න කැමති ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙන මේ වෙනකොට. අපි මහජනයාගේ ආරක්ෂාව තවරු කිරීම සඳහා ගත හැකි හැම පීවරක්ම ගත්තා. අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ මතක තියාගන්න.